ඉතින් කොහොමද ඔන්න අදත් පාර්ලිමේන්තුව රැස්වෙන්න නියමිතයි. දැන් ඉතින් පාර්ලිමේන්තුව රැස්වෙනවා කියලා කියන්නේ අපේ මිනිසුන්ට වෙනම ලල් එකක් වෙන මාතර එක. අර ඉස්සර 10 ඇතිය ෂෝ එක බලන්න මිනිස්සු රැස් කකා පොලිමේ හිටියන ටිකට් එකක් අරගෙන. දැන් 10 වෙනකන් ඉන්නේ පාර්ලිමේන්තුව බලන්න. ඔය පාර්ලිමේන්තුවේ හොඳ හොඳ ෆිල්ම්ස් යනවා. ඒක ඉන්නවා ඉතින් කඩු කිනිසි පොළු මුගුරු එළිය තියාගෙන ඉන්න. හැබැයි ඇතුළට ගියාම අඩුතරමේ බටර් ගාන පීයකින් හරි ගේමක් දෙන්න සූදානම් වෙච්ච අය පාර්ලිමේන්තුවේ ලංකාවේ ඉන්නවා. දැන් මේ දවස්වල පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්න ගන්න බැරුවනේ ඉන්නේ. බෞතරය ගැන ලොකු ලොකු කතා යනවා. බෞතරය කියන්නේ කවුද? 225 3 2. කියන්නේ මුළු පාර්ලිමේන්තුවේම 225 3 2 කියලා කියන්නේ 113ට වඩා හෝ 113ක් ඉන්නවා නම් අන්න ඒ කණ්ඩායමට බෞතරය දිනවා කියලා කියනවා. හැබැයි ඊයේ පාර්ලිමේන්තුවේ වෙච්ච අලකලංචියත් එක්ක සමහර අය කීප දෙනෙක් බහුතරය පෙන්නවා කියලා කියනවා. ඒ කෙනෙක් තමයි හරින් ප්‍රනාන්දු මහත්මයා. හරින් ප්‍රනාන්දු මහත්මයා සරමක් ඇඳගෙන බිම පෙරළිලා තියෙනවා. එතකොට පාර්ලිමේන්තුවට 3 2 බහුතරය පෙනුණා කියලා කතාවක් යනවා. සමහරු කියනවා 3 2 නෙමේ 3 3 දැක්ක කියලා. අපි දැන් නැහැ ඉතින් මේවායි තේරුම කොහොම හිතා ගන්න පුළුවන්ද කියලා. කොයි හැටි වෙතත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නද්දී අපේ මේ මහත්තුරු දින්දක් 3 2 හරි 3 3 හරි ගැන පැලකිලිමත් වුණා නම් හොඳයි කියලයි අපි කියන්නේ. විශේෂයෙන් ඔය ජාතික ඇඳුම අඳිද්දී එහෙම ප්‍රශ්නයක් තියෙනෝනේ. කලිසමක් ඇඳගෙන බිම පෙරලෙනවා වගේ නෙවෙයි, සරමක් ඇඳගෙන බිම පෙරලනකොට බහුතරය පේන්න පුළුවන්.